අපි දැක්කා තෙල්වල හිඟයක් ඇති වුණා එමත්තුමා ඇතුළු විවිධ කණ්ඩායම් විසින් ඇති කරපු මතවාදය මේ තෙල් හිඟයට විශාල ලෙස බලපෑවා හැබැයි මේ අපහසුතාවයන් පූර්ණ වශයෙන්ම අපේ රජය විසින් නිර්මාණය කරපු අපහසුතාවයන් නෙවෙයි ස්පින්සනායක මහත්තයා කියනවා මේ ඉපරේද අර ලැබිච්ච කැමැති කට්ටේ පවර එකෙන් දැන් මොන හරි කියන්න ඕන නිසා වෙන්නේ නැති ජනතාවට අර ලැබෙන ආදායමට අනුව අර පිරිමැස් බැංකුවක් ගන්න ඕනේ කොහොමද යකෝ අර පිරිමැස්ම ෂර්ට් එකක් ගලවලා කලිසමක් ගලවලා අඹුඩ පිටින් ඉන්න අපි දැන් යකෝ අඹුඩෙක් ගලවන්නද කියන්නේ තෙල් මිල වැඩි වෙලා තියෙන ප්‍රමාණය බොහොම වැඩි. ඒක ආණ්ඩුවක් කැඩිට අපි පිළිගන්නවා. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි කියලාත් පිළිගන්නවා. ඒ පිළිගන්නවා වගේම මේකට උත්තරේ හොයන එක අපි සියලු දෙනාගේම වගකීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි කිව්වා. ඒ වගේම මේ දැඩි උද්දමනය පාලනය කරන්න සල්ලි අච්චු ගහන්න එපා. ඉතින් මේවා කියනකොට අහුම්කම් දෙන්නේ නැහැ නේ. කවුරු හරි ඇඟිල්ල දික් කරන මේ ආර්ථික අර්බුදයට ආණ්ඩුව වග කියන්න ඕන කියලා ආණ්ඩුව ආදායම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳව අවිචාරවත් විදියට ප්‍රතික්ෂේප කරමින් නැති බිල්ලෝ මැවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණත් අනිකුත් කණ්ඩායමත් පහුගිය කාලේ අවිචාරවත් ඉදිරි ක්‍රියා කළා. භාණ්ඩාගාර ගිණුමත් හිඳිලා, තෙල් සංස්ථාවේ ගිණුමත් හිඳිලා, එයා ලංකාවේ ගිණුමත් හිඳිලා, විදුලි බල මණ්ඩලයේ ගිණුමත් හිඳිලා. සද්ද තියෙනනේ. ජෙනිය තියෙනවා. ජෙනිය තියෙනවා. තාම අපේ රටේ ආර්ථික යම් ප්‍රමාණයකට ආණ්ඩුවේ පාලිත තත්ත්වේ තියෙනවා. හැබැයි තව චුට්ටක් මේක එක පොයින්ට් එකක් තියෙනක තැනක් තියෙනවා. මේක පෙන්නුවොත් ආණ්ඩුවේ පාලිත තත්ත්වයෙන් ආර්ථික සියලු මෙවලම් ගලිනවා. කරුණාකරලා සජිත් සහෝදරයා මාණ්ඩුව ගන්නව නම් ආර්ථික සැලැස්මක් රටට එලි කරපන්. අනුකුමාර දිසානායක සහෝදරයා මම මේ ආර්ථිකයේ ගොඩගනගෙන ආර්ථික සැලැස්ම දියත් කරපන්. අපි උඹලත් එක්ක ඉනන් ගිනව. මම කියන්නේ ආර්ථික සැලැස්ම තියන්න දැන්වත් දඩබ්බර පිළිවත් අතාරපල්ලා දැන්වත් තරව පාක්ෂික කණ්ඩායමක් ගෙනල්ලා කටවා කරලා රට කොහොමද ගොඩගන්නේ කියලා කියාපල්ලා දැනෙන්න කියනවා අපි මාසයක් කල් දෙනවා රට හරි පාරකට ගන්න හැබැයි යා ගන්න කැමති නැත්නම් අරාබි වසන්ත වල් වලට එහාට ගිය පිළිවෙතකට අපි යනවාමයි හෙට අනිද්දා වෙනකොට මිනිස්සු පාරට බහින්න බැරි කමක් නැතුව නෙමෙයි දැන් මේවා කිව්වහම ඉතින් විනය පරීක්ෂණ එයි මිනිස්සුන්ට කණ්ඩ නැත්නම් අත්‍යවශ්‍ය බහඬ හිඟණ ඒ වෙනුවෙන් අපි කතා කරන්න සූදානම්.